දැනලා පෙරරු 8 විනාඩි 3යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව සුපින්වත්නි, අද ධර්මානුශාසනාව සිදු කරන දේශකයන්න් වහන්සේ නුගේකොඩ ගංගොඩවිල පඤ්ඤෝත්‍යාරාමය ගාල්ල උණවටුන පීල්ලගොඩ පුරාණ චෛත්‍යාලංකාර මහා විහාරය යන උභය විහාරාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද මඩිහේ සුගතසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුපින්නතුනි, අප දැන් සූදානම් වන්නේ උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අප දැන් නමස්කාරය කියමු. අවසර ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. මානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චුපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චුපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම භන්තේ සාදෝ සාදෝ සාදෝ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා. ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා. ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා. සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 මාතා පෙත්ති භරං ජන්තු කුලේ ජෙට්ඨා පචායිනෝ සන්නං සඛිල සම්බාසං පේසුනේයප්පහායිනං මච්චේර විනයේ යොන්දං සච්චං කෝධා බිගුං නරං තං වේදේවා තාවතිං සා ආහු සම්බොරෙසු ඉති සාදු 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 සදහවර වාසනාවන්ත පින්වත්නි දැන් අපේ පින්වත්තුන් බොහොම ශ්‍රද්ධාවෙන් මේ සූදානම් වන්නේ ලෞතුරා බුදුපියාණන් වහන්සේ ලෝක සත්වයා වෙත පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ නෛර්යානික සී සද්ධර්මයෙන් කොටසක් ශ්‍රවණය කරලා තමන්ගේ හදවතේ ඇතිවෙන ලෝභ දේශ මෝහ මදමාන මක්ක පලාස ඉස්සා මච්චරිය කුකුච්ච තීනමිද්ද විචිකිච්ඡා ආදී ක්ලේශ ධර්මයන් යටපත් කරගෙන හදවත පිරිසුදු ප්‍රසන්න පවිත්‍ර එකක් බවට පත් කරගෙන පවිත්‍ර වූ හදවතේ ඇතිවන්නා වූ කුසල රම්මණයන්ගේ දියුණුව තුළින් කුසල චිත්ත ඒකාග්‍රතා සමාධි කුසල් සිතකට එකඟ වීමෙන් ඇතිවන්නා වූ චිත්ත සමාධියත් ඒ චිත්ත සමාධිය උපයෝගී කරගනිමින් ලෝකයේ ඇත්ත ඇතිසැටියෙන් දකින යථාභූත ඥාන දර්ශනයත් ඇති කර ගැනීමටයි නිතර බණහන අපේ පින්නතුන්ට අමුතුවෙන් ධර්මවාදයක් දිය යුතුයයි මා අදහස් කරන්නේ. මේ ඇත්ත අහලා තියෙන විදියට අසුතං සුනාති සුතං පරියෝ දපේති කංකං විතර චිත්තමත්ත පසීද දිට්ටින් උජුං කරෝති කියලා අමා මෑණියන් වහන්සේ විසින්ම උගන්වා වදාළ පංචානි සංසයන් ධර්ම ශ්‍රවණය තුලින් ලැබෙන බව තරයේ අදිෂ්ඨාන කරගෙන අද මේ ධර්මදේශනාව තාම ඕනකමින් ශ්‍රවණය කළ යුතු වෙනවා. අද අපේ පින්නතුන්ට මම කියලා දෙන්නේ සත්පුරුෂයෙක් හොඳ මනුස්සයෙක් වෙන්නේ කොහොමද කියලා. ඒක පින්නතුනි මිනිස් ලෝකේ විතරක් නෙවෙයි තංවේ දේවා තාව තිංසා ආහු සප්පුරිසෝ इति මේ ලෝකේ විතරක් නෙවෙයි පින්නතුනි තෞතිසා දිව්‍ය ලෝකේ දෙවියොත් මෙයා සත්පුරුෂයෙක් කියලා කියන කරුණු හතක් පිළිබඳවයි අද මේ ධර්මදේශනාවෙන් කියලා දෙන්නේ. එතකොට මේ සත්පුරුෂයාය කියපු ගමන් මේ ඇත්ත දන්නවා යහපත් මිනිස්සයා හැදිච්ච මිනිස්සයා හොඳ මිනිස්සයා මිනිසුන්ට යහපත කරන තැනැත්තා කියන අදහස තමයි මේ ඕඩම තැනක සත්පුරුෂ කියන වචනේ උගන්වන්නේ. එතකොට දිත්තේව ධම්මෝ යෝචත්තෝ යෝචත්තෝ සම්පරායිකෝ අත්තාභි සමයෝ දීරෝ පණ්ඩිතෝති පෞච්ඡති කියලා බුදුහාඳුර උගන්වපු ආකාරයට නේද එලව මෙලව දෙලව තමන්ගේ අනුන්ගේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන සදැහැති තැනැත්තාට තමයි අපි සත්පුරුෂයාය කියලා කියන්නේ. ඒ නිසා අන්නේ සත්පුරුෂකම ඇති කර ගැනීමට මෙන්න මේ පින්නතුනි මේ කරුණු අනුගමනය කළ යුතු වෙනවා ඉගෙන ගත යුතු වෙනවා. දැන් මේ කරුණු අතර පළවෙනි එක මොකක්ද? මාතා පෙත්ති භරං ජන්තු. යම්කිසි කෙනෙක් තමන්ගේ අම්මට තාත්තට සලකනවද එයා තමයි පළවෙනි හැදිච්ච එක්කෙනා. ලෝකේ තියෙන පින්නතුනි අපි සමහර වෙලාවට මිනිස්සු හදන විවිධ වැඩසටහන් වල යෙදෙනවා, පාරවල් හදනවා, එහෙම නැත්නම් විවිධ සමිති සමාගම් තියාගෙන කටයුතු කරනවා, රට රටවල් වල මිනිස්සුන්ට උදව් කරනවා, දුප්පතුන්ට උදව් කරනවා. මේ මොන දේ කරත් නේද සත්පුරුෂයෙක් වෙන්න? සත්පුරුෂයෙක් වීමේ පළවෙනි පෙරනිමිත්ත මොකද්ද? තමන්ගේ අම්මා තාත්තට සලකන එක. ඒ නිසා තමන්ගේ අම්මා තාත්තා අමතක වෙච්ච අය අනිත් රටේ මොනතරම් හොඳ වැඩ කරත් ඒ වැඩවල ලොකු ඵලයක් නැහැ. මොකද මාතෘත්වය සහ පිතෘත්වය කියන එක පින්නොතනි ලෝකේ ඉන්න හැම පිරිමියෙකුටම හැම කාන්තාවකටම ලැබෙන දෙයක් නෙමෙයි. දැන් මෙහෙම කිව්වම සමහර ඇත්තෝ වේදනාවටපත් වෙලා තියෙනවා, මම අහලා තියෙනවා අනේ හාඳුරෝ අපිට එහෙම කිව්වම හරි දුකයි කියලා. නමුත් මේක ඇත්තම යථාර්ථයේ ලෝකේ උපදින සෑම කාන්තාවටම අම්මා වීමේ වාසනාව නැහැ. අම්මා කෙනෙක් වෙන්න පින්නොතනි සංසාරේ පින් කරලා තියෙන්න ඕන. ඉතින් ඒ නිසා මාතෘත්වය කියන ගාවට ගියාට ලැබෙන්නේ නැහැ. අම්මාය කියන්නේ කොච්චර කෙනෙක්ද නේ? මම්මාය කියන්නේ පින්නතුනි මේ ඇත්ත දන්නවනේ
මමායතීති මාතා කියල පොතේ උගන්නන්නේ. මගේ කියන හින්දා අම්ම කියන්න. අම්ම අපිට කොච්චර මගේ පුතේ මගේ දුවේ කියන කියනවද නේද? දැන් බලන්න මේ අතු දන්න බුද්ධ මාතාය කියන්නේ කාටද? මහා ප්‍රජාපති ගෞතමියට නේද? ඇයි ඒ බුද්ධ නියම විදියට නම් අපි දන්නනේ බෝසත්ත්වයන්ගේ මෑණියෝ මහා ප්‍රජාපති ගෞතමී නෙවෙයිනේ, මහා මායාදේවියනේ නේද? එතකොට ඒ වුණාට අපි බුද්ධ මාතාය කියලා මහා ප්‍රජාපති ගෞතමියට. ඒ කියන්නේ දරුවෙක් මෙලවට බිහි කරනෝ වගේම වටන වැඩක් තමයි දරුවෙක් හදන එක. තේරුණාද? දරුවෙක් මෙලොවට බිහි කරාට පස්සේ ඒ දරුවා පින්නතුනි වැඩිහිටි දරුවෙක් බවට පත් වෙනකන් හදනවයි කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. අම්මා කෙනෙක් මොනතරම් වේදනාවක් විඳිනවද නේද? දිවා රාත්‍රියේ එක මොහොතක් පින්නතුනි දරුවා ගැන සැලකිල්ල නැති වුණොත්, එහෙම සමහරලාට ඇඳේ ඉන්න දරුවා ගැන සැලකිල්ල නැති වුණොත් ඇඳෙන් බිවට වැටිලා සදාකාලික අබ්බඝාතයක් වෙන්න පුළුවන් නේද? අම්මගේ රැකවරණේ අම්මගේ පින්නතුනි සොයා බැලීම කොච්චරද? නැත්තම් අද අපි අතපය කැඩිච්චාය වෙන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා අම්මාය කියන තැනත්තියගේ සේවය කැපකිරීම පින්නතුනි වචනයෙන් විස්තර කරන්න බෑ. ඒකෙන් මං අදහස් කරන්නේ අම්මා කෙනෙක් දරුවෙක් මෙලවට බිහි කරන එක ලේසි පහසු දෙයක් කියලා. ඒක පොතේ උගන්වන්නේ පින්නතුනි ඇඟ හිරිවැටෙන විදියට. මෙයත් අහලා තියෙන නේද? විසුද්ධි මග්ගයේ කියන පොතේ ඉන්ද්‍රිය සත්‍ය නිද්දේශයේදී බුද්ධඝෝසහාඳුර අපිට කියලා දෙන්නේ කොහොමද? අම්මා කෙනෙක් දරුවෙක් මෙලවට බිහි කරන එක ඇත් පැටියෙක් යතුරු සිදුරකින් එළියට ගන්න වගේ කියලා. ඒ තරම් වේදනාවක් අම්මා විඳින්නේ. මේ අත්තන්න මතක නේද? මැරිච්ච දරුවා කරේ දාගෙන ගිහපු අම්මා කිසා ගෝතමිය. එතුමිය මොකද්ද කිව්වේ? Tamanṭa daruwa labenna inna welawa æti vechcha vedanawa gēlen yam belli vela dāganna idunalu. Ē tarang vedanawak amma vindinne. Ē vindala tamai api melowa eliya dakkola tiyenne. Ē eliya daruwa me melowa eliya dakkuwada passe tamange ratu paata rudire kiri karala pola tiyenne. Ēka pinnathuni machine ekekin weda wedak neme. අම්ම කෙනෙක්ගේ පියුරක ඕනම තැනක් තුවාල කරලා බලන්න කවදාවත් කිරි ගලන්නේ නැහැ. කිරි දෙන අම්ම කෙනෙක්ගේ පියුරක් තුවාල කරත් පින්නතුනි කවදාවත් කිරි ගලන්නේ නැහැ. කිරි වෙන්නේ දරුවට දෙනකොට විතරමයි. අන්න බලන්න බණ කියන මමත් බණහන ඔබත් අපි ඔක්කොම අම්මගේ ලේ බීලා හැදිලා තියෙන්නේ. කිරි කියලා බීලා තියෙන්නේ අම්මගේ ලේ. අපිට පුළුවන් නම් අම්මා අවතක් කරන්න මේ ලෝකේ කරන්න බැරි අකුසලයක් නැහැ. තේරුණාද? ඒ නිසා මාතෘත්වය කියන්නේ අනවිභවනීය දෙයක්. ඒකයි බුදුහාර කියන්නේ බුද්ධෝ විය මාතා. අම්මා කියන්නේ බුදුහාඳුරු නේද? අපේ සම්ප්‍රදායට ආවේකනේ ගෙදර බුදුන් අම්මා කියලා. ඒක නිකන් ආවට ගියාට ආපු ඇති වෙච්ච එකක් නෙමෙයි. මේ බුදුදහම තුලින් ආපු දෙයක්. ඉතින් ඒ නිසා පින්නොතුනි දැන් බලන්න මේ යම්කිසි ගමේ නරක වැඩ කරන දරුවෙක් දැක්කත් අපි කියන්නේ යානම් මහ දේවදත්තෙක් කියලා. දේවදත්ත කොහොම ඒ තරම් නරක කෙනෙක් නේද? දේවදත්ත කියන නම අපි කියන්නේ නරක කරන මිනිසුන්ටමයි. ඒ නම පවා අපි යොදන්නේ ඒ වගේ නරක කරන ඇත්තන්ට. නමුත් දේවදත්තගේ අම්මට කවදාවත් දේවදත්ත එපා වුණාද? දේවුදත් මවට මැනවි. පොතේ ඉගෙනගෙන තියන්න මේ අත්ත නේද? දේවදත්තගේ අම්මට කවදාවත් දේවදත්ත එපා වුණේ නැහැ. දැන් අඟුලිමාල බලන්න ගණන් ඇතුව 999 අම්මරනෝ නේද? අඟුලිමාල මරන්න කියලා කෝසල මහ රජුගේ ආඥාව නිකුත් කරපු දවසේ අඟුලිමාලගේ අම්මට ඉන්න බැරි වෙනවා. මේ තරම් දරුණු දාස් ගාන මිනිස්සු මරපු විශාල සොරෙක් වශයෙන් ප්‍රසිද්ධ වෙච්ච අඟුලිමාලගේ අම්මා වුණත් අම්මා කෙනෙක්. එතුමිය මොකද කරන්නේ? වහාම යනවා තමන්ගේ දරුවා බේරගන්න. දැන් අඟුලිමාල මොකද හිතන්නේ? 999ක් මරලා තියෙන්නේ අද මගේ අම්මාවත් මං අම්මා වරල ඇඟිල්ල ගන්නවා. නමුත් අඟුලිමාලගේ අම්මා හිතන්නේ මොකද්ද? 999ක් මරුවත් මගේ දරුවා මට වැඩිකාරයෙක් නෙවෙයි, මං යනවා මගේ දරුවා බේරගන්න. බලන්න මාතෘත්වය කියන්නේ මොන තරම් එකක්ද කියලා. ඒ නිසා පින්නොතුනි මොන වැරදි කරපු දරුවෙක්වත් අම්මා කවදාවත් අයින් කරන්නේ නැහැ. මෑත වහලා තියෙනව නේද පදමානවක ජාතකේ. කැලේ අතරමං වෙනව තරුණ මානවකෙක්. මේ මානවකේ අල්ලගන්නෝ යක්ෂණියක්. මේ යක්ෂණිය බලනකොට මේ කොල්ල හොඳ හැඩි දැඩි ආරෝහ පරිණාහ දේහදාරි හොඳ තරුණෙක්. ජව සම්පන්න තරුණෙක්. මේ තරුණයා මරණයක මහා අපරාධයක් කියලා එක් කරගෙන යනවා තමන්ගේ ගල් ගුහාවට. ගිහිල්ලා ගල් ගුහාවට එක්කන් ගිහිල්ලා තමන්ගේ ස්වාමියා බවට පත් කරගන්නවා.
පච්කරගෙන කාලයක් යනකොට මේ දෙන්නට දරුවෙක් ලැබෙනවා. ලැබෙන්නේ පුතෙක්. මේ පුතා පින්නතුනේ දැන් අවුරුදු 7ක් 8ක් විතර යනකොට දැන් මේ දරුවෝ ටිකක් තේරෙනවා. දවසක් මේ තාත්තයි පුතානි හැමදාම ගෙදර ඉන්නේ. අම්ම යනෝනේ ගල් දොර වහලා ගෙදරට අවශ්‍ය දේවල් ගේන්න හැමදාම. ඉතින් ගිහිපු වෙලාවක මේ තාත්තගෙන් පුතා අහනෝ, තාත්තේ ඔහෙයි මායි දෙන්නම එක වගේ, අම්මා වෙනස්. මොකද්ද හේතුව? ඒ වෙලාවේ තාත්ත කියනෝ, පුතේ උඹේ අම්ම යක්ෂණියක්, මෙන්න මේකයි සිද්ධ වුනේ. සේරම විස්තරේ කියනෝ. ඊුවට පස්සේ පුතා කියනෝ, තාත්තේ යක්කුන්ටයි මිනිස්සුන්ටයි එකට ඉන්න බෑ, ඒ නිසා අපි මේ ගල් දොර පෙරලන් යන්. තාත්තයි පුතයි දැන් මේ ගල් දොර පෙරලගෙන යන්න යනවා. යන්න ගියාට පින්නතුනි මේ මහ කැලේ හිතාගන්න පටන් ගැනීමක් අවසානයක් හිතාගන්න බෑ. මේ දෙන්න යනෝ 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 ඉවරකුත් නැහැ. ඔන්න දැන් යක්ෂණිය එනෝ. ඇවිල්ලා බලනකොට මේ දෙන්නම නැහැ, ගල් දොර ඇරලා. වහාම මුළු කැලේම පීරගෙන ගිහිල්ලා මේ දෙන්න අල්ලගන්නවා. අල්ලගෙන එක්කරගෙන ඇවිල්ලා ගල් ගුහාවට දාලා ගල් දොර වහලා දැඩිවත් පින්නතුනි අවවාද කරනෝ, ආයි නම් යන්න එපා, වැරදිලා හරි වන සතෙකුට අහුනා නම් ඔයාලා දෙන්නගේ කෑලි නෑ, ඒ නිසා ආයි නම් යන්න එපා කියනවා. නමුත් පින්නතුනි දෙවෙනි දවසකත් මේ දෙන්න පැල්ල යනවා, ඉදත් අල්ලගෙන එනවා. තුන්වෙනි දවසකත් පැල්ල යනවා, ඉදත් අල්ලගෙන එනවා. හතරවෙනි දවසේ මේ පුතා අම්මගෙන් අහනෝ, අම්මේ ඔබට මේ කැලේ තියෙන සීමා මොනවද? දැන් දවස් තුනක්ම පැල්ල ගිහිමු, මේ දෙන්නා මේ අහන්නේ නම් හොඳකට නෙමෙයි කියලා අම්ම දන්නෝ. දැනගත්තත් අම්ම කියනවා, පුතේ අසවල් ගංගාවෙන් මෙහා පැත්ත මගේ සීමාව, අසවල් කන්දෙන් මෙහා පැත්ත මගේ සීමාව. මේ විදිහට සීමා ටික කියනවා. කිව්වට පස්සේ මොකද කරන්නේ? මේ තාත්තයි පුතයි අම්මා ගෙදරින් ගිහිපු ගමන් ගල් දොර පෙරලගෙන දුවගෙන දුවගෙන ගිහිල්ලා අර කියපු ගංගාවෙන් එහා පැත්තට පයින්න පැන්නම දැන් යක්ෂණිය එනවා. ඇවිල්ලා පින්නතුනි දැන් බලනෝ අල්ලන තහන. ඉතින් දැන් යක්ෂණිය අහනෝ, ඇයි පුතේ මාව දාලා යන්නේ? මං ඔයාලට මොකද්ද කරපු වැරද්ද? ඒ වෙලාවේ මේ පුතා කියනවා, අම්මේ ඔබ යක්ෂණියක්, අපි මිනිස්සු, යක්කුන්ටයි මිනිස්සුන්ටයි එකට ඉන්න බෑ, ඒකයි අපි යන්නේ. අනේ පුතේ එහෙම කියන්න බෝ, මං යක්ෂණියක් වුණාට මාත් අම්මා කෙනෙක්, මට තියෙන්නේ එකම මව්වත්කම. අනේ පුතේ මාව දාලා යන්න එපයි කියලා මේ යක්ෂණිය අඬනවා. කොච්චර ඇඬුවත් මේ දෙන්න දැන් යන්න හදන්නේ. ඒ වෙලාවේ යක්ෂණිය කියනවා, පුතේ උඹට ගිහිල්ලා ওই මනුෂ්‍ය ලෝකේ ඔහොම ජීවත් වෙන්න බෑ, උඹ ඉගෙන ගත්ත දෙයක් නෑ, මං උඹට දෙන්නම් මන්ත්‍රයක්. මේ වැලි ටිකක් අතට අරගෙන මේ මන්ත්‍රයෙන් ජප කරලා ඉස්සම ඕනම හොරෙක් ගිහිපු පාර මතුවෙලා පේනවා. මේ හොරු අල්ලන මන්ත්‍රයක්. මේක හොඳට කටපාඩම් කරගෙන අම්මට කටපාඩම් දෙනවා. දීලි ඉවරලා මේ දෙන්නත් එක දැන් යන්න යනවා. මේ තාත්තයි පුතයි නොපෙනී යනතෙක් මේ යක්ෂණී බලාගෙන ඉන්නවා. තාත්තයි පුතයි නොපෙනී යනකොට මොකද වෙන්නේ? පපුව පැයිල යක්ෂණී මරනවා. පැහැදිලි? මේ යක්ෂණියක් වෙච්ච අම්මා. ඇත්ත විතර බලන්න. මේ ඇත්ත දන්නව නේද? කලන්දක ජාතකේ. ලේන් අම්මා පැටවු දාන්නේ පොල් ගහේ කරටියේ. විශාල හුලකක් ඇවිල්ලා පැටවු ටික මහ සවිරට වැටෙනවා. ලේන් අම්මා මොකද කරන්නේ? ගහෙන් බහගෙන ඇවිල්ලා වල්ගේ තෙම තෙම මූද ඉහින්න යනවනේ. නේ බුදුන් ලංකාරේ තියෙන්නේ කොහමද? සුවාසු දහසක් යොදුන් ගැඹුර ඇති මූදක් ගොඩ කිරෙමි යුදක් ලිහින්නු කළ තත්වන්න දවසක්. ඒ නිසා මාතෘත්වය කියන එක පින්නතුනි අම්මා නොවෙච්ච කෙනෙකුට මම නම් හිතන්නේ හිතන්නවත් බෑ. ඒ තරම් පුදුම සුවිශේෂී දෙයක්. අම්මා වෙනවයි කියන්නේ සංසාරේ පිනට. මෙතන ඉන්න අම්මලා කවදාවත් හිතන්න එපා අපි අම්මලා උනේ මහා පවක් කරලා නැත්තම් අපිට මීට වැඩිය හොඳයි මේ පින් කරගන්න තිබුණා, එහෙම කවදාවත් හිතන්න එපා. මොද මාතෘත්වය කියන්නේ ඒ තරම් පුදුම අනවිභවනීය දෙයක්. ඒ නිසා මේ ඇත්තන්ගේ ඇස් දෙක පියවෙන තෙක් කවදාවත් තමන්ගේ අම්මා මතක කරන්න එපා. ඒක බුදුහාඳුරන් කියපු සත්පුරුෂ ගුණේ පළවෙනි එක. මාතා පෙත්ති බරක් යත්තු. දෙවෙනි කාරණේ තමයි තාත්තට සැලකීම. නේද? පිතෘත්වය කියන එකත් පින්නතුනි ඒ වගේම දෙයක්. තාත්තයි කියන තැනත්තා වෙන එකත් හරිම අපහසු වැඩක් නේ. තාත්තා කෙනෙක් බලන්න දරුවෙක් ගැන ඇති කරගන්න බලාපොරොත්තුව, දරුවෙක් ගැන ඇති කරගන්න මේ ආදරය නේද, දරුවන් වෙනුවෙන් කරන ඉවසීම, ඒ වචනින් කියන්න බෑ. මෙයත් කියවලා ඇතිනේ කුමාරතුංග මුනිදාස මහත්තය ලියවු පිය සමර පොත. කියවලා දෙනවා මේ කුමාරතුංග මහත්මයාගේ පිය සමර පොතේ කුමාරතුංග මුනිදාස මහත්මයා කියනවා පින්නතුනි,
තාත්තා තමන්ගේ දරුවා අරගෙන මෙහෙම කරේ දාගන්න ඕ කකුල් දෙක දෙපැත්තට වැටෙන. දාලා අත් දෙකෙන් මෙහෙම අල්ලගෙන ඉන්නෝනේ. දැකලා තිනේ පොඩි දරුවෝ එහෙම කරන්නේ. ඇයි එහෙම කරන්නේ? තාත්තා හැමදාම හිතන්නේ මගේ පුතා මට වැඩිය ඈත දකින්න ඕන. නේද? තමන්ට විශ්වවිද්‍යාලයකට යන්න බැරි වුණා නම් තමන්ගේ දරුවා මොන ක්‍රමෙන් හරි විශ්වවිද්‍යාලයකට යවන්නයි තාත්තා හදන්නේ. තමන් ගමේ ඉස්කෝලේට ගියා නම් තාත්තා කවදාවත් කියන්නේ නැහැ පුතේ ඔයත් යන්න ගමේ ඉස්කෝලේට මං ඉගෙන ගත්තේ එතනින් කියලා. තාත්තා හදන්නේ කොහොම හරි පුතා නගර ඉස්කෝලේකට යවලා තමන්ට වැඩිය ඉහළ අධ්‍යාපනයක් ලබන දෙන්න. පැහැදිලි? ඒ කියන්නේ ගමේ ඉස්කෝලේ නරකයි කියන එක නෙමෙයි. නේද? තමන්ගේ දරුවාට තමන්ට වැඩිය දෙයක් ලබා දෙන්න තමයි තාත්තා හැමදාම කරන්නේ. නේ. තාත්තා බලන් තාත්තා ගිවසීම කවදාවත් දරුවා නිසා තාත්තට කේන්තියන්නේ. සමහර වෙලාවට දැන් අපේ පියා මහ පොළොවත් එක්ක කටයුතු කරන ගොවියෙක් කියලා හිතන්න. උදේ ඉඳලා වැඩ කරලා මහන්සි වෙලා ගෙදර එන්නේ මොකටද? නේද? මොන හරි තියෙන දෙයක් ආහාරයට අරගෙන ටිකක් විවේක ගන්නවා කියලා. නේ? ඒ එනකොට ගෙදර ඉන්න තමන්ගේ දූල පුතාලට තේරෙන්නේ නැහැ මේ තාත්තා එන්නේ මහන්සි වෙලා කියලා. තාත්ත එනකොටම දරුව මොකද කරන්නේ? දූවගෙන ගිහිල්ලා තාත්ත ඇදගෙන ගෙදරට එක්කන් ඉන්නේ. එක්කන් ඇවිල්ලා නේද කරේ නගිනවා, කණෙන් අදිනවා, නාහෙන් අදිනවා, නේද ඔළුව මිරිකනවා, ඔහොම කරනෝනේ. එහෙම කරනකොට තාත්ත කියනවා මොන කරදරයක්ද පුතේ, මට ටිකක් නිදහසෙ ඉන්න දීපන් කියලා. නෑ. දරුව දූවගෙන එනකොට තාත්ත දෑත දිගු කරලා උස්සල අරගෙන චුම්බිත්වා පිය පුත්තකම් මගේ පුතේ කියලා මූණ ඉබල කරලා දාගන්නෝනේ. බලන්න කවදාවත් තාත්තට දරුවෝ නිසා කේන්තියන්නේ නැහැ. තාත්තගේ ආදරය ගැන මම දැකපු ලස්සනම චරිත කතාව පින්නතුනි සුද්ධෝදන මහරජුරුවන්ගේ චරිතය. සුද්ධෝදන කියන්නේ මහා පුදුම රජ කෙනෙක්. මේ දරුවා ලැබෙන්න ඉන්නකොට බිරිඳට අවශ්‍ය ගැප් පෙළහැර දක්වයි කියලා පොතේ තියෙනවානේ. ගැප් පෙළහැර දක්වනවා කියන්නේ මොකද්ද? බිරිඳ කැමති දේවල් සේරම සපයා දෙන එක. දරුව ලැබෙන්න ඉන්නකොට අම්මලාට දොළ දුක කියලා තියෙනවනේ නේද? ඒව ඇතුළු සියලු දේවල් සපයා දෙනවා. ඒ දීලා මොකද වෙන්නේ? දරුව ලැබුණට පස්සේ නේද මේ දරුවට නමක් තියන්න මොකද කරන්නේ? බමුණු 108 දෙනෙක් ගේනවා. මෙයාත් හිතන්න 108 නමක් වඩම්මල දානයක් දුන්න නම් මොන තරම් දානයක්ද? ඒ කාලේ අද දෙන දානේ වගේ එකක් නේ බමුණු 108 දෙනෙක් ගෙන්නලා කරේ. නේද? නම තැබීම. එතකොට නම තියලා ඉවර වෙලා මෙයාලට ඔක්කොම සංග්‍රහ කරලා මේ පුතාට වස්සාන හේමන්ත ගිම්හාන කියන ඍතු විපර්යාසයේ නොදෙනෙන්න රම්‍ය සුරම්‍ය සුභ කියලා මාලිගා තුනක් හදනවා. ඒවයි නැටුම් ගැයුම් වැයුම් කෙලිසෙල්ලම් ඉවරයක් නැහැ. මේ පුතා ඉතාම සන්තෝෂයෙන් හැදුනා. හැදිලා අවුරුදු 15ක් 16ක් යනකොට මේ පුතාට මොකද කියන්නේ? බිරිඳ තෝරගන්න දෙනවා. මෙයාට නම් මතක නේද අර ශිල්ප පෙන්වුවා කියන්නේ. නේ? ශිල්ප පෙන්වුවා කියන්නේ අද ඒ කාලෙ තිබිච්ච සොයන්වරේ වගේ වැඩක් නේ. එතකොට දැන් මේ බිරිඳ තෝරගත්තට පස්සේ දැන් විවාහ වෙන්න කීයද? 16. ගෙදරින් යන්න කීයද? 29. 16 ඉඳලා 29ට මෙයාත් හිතන්න අඩුම තරමෙන් අවුරුදු 13ක් තිබුණායි කියලා. මේ අවුරුදු 13 කාලය තුල සුද්ධෝදන මහරජුරුවන්ගේ පුතා වශයෙන් නැත්තම් යුව රජුරුව වශයෙන් මේ රටේ ඇතිවෙච්ච ආරවුලක් සංසිඳෙව්වය. එහෙම නැත්නම් යුද්ධයක් සමතනය කළ අය, පාරක් හැදුවය, පාලමක් හැදුවය, රජ්ජුරුව කරන කිසියම් දෙයක් කළා හෝ එබඳු දෙයකට සහයෝගය දුන්නයි කියලා කිසිම බුද්ධ චරිත පොතක තියෙනවද? කාව්‍යයක බුද්ධ චරිත කාව්‍යයක තියෙනවද? නැහනේ. මේ අවුරුදු 13ේම බිරිඳත් එක්ක කාල බීල සතුටු වෙලා බොහොම හොඳට හිටියා. මෙතන ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මට කියන්න තමන්ගේ පුතා බිරිඳකුත් ජනල්ලා ගෙදර නිකන් අවුරුදු 13ක් කන්න බොන්න දෙමින් බිරිඳගේ කටයුතු කරලා දෙන්න තාත්තා කවුද මෙතන ඉන්න කෙනෙක් මට කියන්න. නිකමට හරි කියනෝනේ පුතේ මම නැති කාලෙක ඔයාට යන කලක් තියෙන ඕන මොනව හරි කරන්න කියලා නේ. එහෙමවත් කිව්වයි කියලා නෑනේ රජ්ජුරුවෝ. මං ඒකයි කිව්වේ සුද්ධෝදන කියන්නේ මහ පුදුම රජ කෙනෙක්. මෙයාට විතරක් නෙවෙයිනේ තමන්ගේ පුතාට විතරන්නේ බිරිඳටත් අවශ්‍ය දේවල් ඔක්කොම සපයා දුන්නනේ. ඒ දීලා ඔක්කොම කරාට පස්සේ තමන්ගේ බිරිඳට නැත්තම් සුද්ධෝදන මේ සිද්ධාර්ථ කුමාරයාගේ බිරිඳට දරුවෙකුත් ලැබුණු ගම සිද්ධාර්ථ කුමාරයා මොකද කරන්නේ? ඔක්කොම එපයි කියලා යන්න යනවා. නේද?
වෙන තාත්තකෙන් අපකද කරන්නේ පැත්ත බලන්නේ. සුද්දෝදන රජුර හෙම කරන හැම දාම හෙව්වා. හෙව්වා කියනකට ලස්සන උදාහරණයක් මට හම්බෙල තියෙනවා. මේ දවසක් රජුරුව සැතපිල ඉන්නකොට දේවතාවෙක් කෙනවා. ඇවිල්ල කියනවා අන්න පුතා මැරුණයි කියලා. මොකද දන්නවද? අපේ බෝසත්ත්වෝ දැන් අර දුෂ්කර ක්‍රියාවේ අන්තිම කාලේ වෙනකොට ළඟට වැටෙන ගෙඩියක් කොලයක් විනා කිසි දෙයක් කෑවේ නැහැ. පවත්ත බල බෝජී කියලා අපි ඉගෙනගෙන තියෙන්නේ. නේද? ඒකට කොල්ලු තැඹූ, කඩල තැඹූ, මුංගඩ තැඹූ වතුරු ටිකක් විනා කිසි දෙයක් බිව්වේ නැහැ. ඒ කාලේ අපේ බෝසත්ත්වයන්ගේ ඇස් දෙක ගැඹුරු ළිඳක හඳ පේන්න වගේ. ඒ තරමට යද්ද කිදා බෑ. නේද? මහ පොළේ අඩිය තියලා යනකොට ඔටුවේ කාන්තාරය යන වගේලු මේ යටිපතුල් වල මස් කඳුලක් නැහැ. බඩ අත ගෑවොත් පිටකොන්ද අත ගෑවෙන, ඔළුව අත ගෑවොත් කෙස් සේරම ගැලවිලා එනවා. ඒ තරම් දුර්වල වුණ බෝසත්ත්වෝ. මේ දුර්වේච්ච බෝසත්ත්වෝ පින්නතුනි දවසක් ගියාලු වැසිකිළියට යන. මොකද උනේ? ඇදගෙන වැටුණා. ඒ තරම් දුර්වලයි. අන්න දේවතාව හිතුවේ මරුණයි කියලා. ඇවිල්ලා කිව්වා. කිව්වම සුදෝදන මහරජුන මොකද්ද කිව්වේ? මගේ පුතා බුදු නොවී මැරෙන්නේ නැහැ. ඒක මට හොඳට විශ්වාසයි කිව්වා. අන්න පුතා මේ එපාර බුදු උනායි කියලා පස්සේ කාලෙක දැනගත්තා. දැනගත්තකම මම මොකද කරන්නේ? සිය ගණන් කට්ටි යවන්න ඉක්මනට පුතා එක්කගෙන එන්න කියලා. යන යන සේරම කට්ටිය මහණ වෙනෝ කිසිම කෙනෙක් ආවේ නැහැ. මතකනේ? එපාර තමයි කාළුදායි යවතියා. බෝසත්ත්වෙත් එකටම ඉපදිච්ච එක්කෙනානේ. එයාට කිව්වේ පුතේ උඹවත් ගිහිල්ලා මගේ පුතා එක්කන් එන්න. ඒ වෙලාවේ සුද්දෝදන රජුරණ කාළුදායි යමතේ මොකද්ද කිව්වේ? හොඳයි මං එක්කන් එන්නම්. හැබැයි මට මහණ වෙන්න අවසර ඕන. නේද? මහණ වෙන්න අවසර දීලා යව්වා. ඉතින් කාළුදායි මහණ වෙලා බුදුහාඳුර ළඟ ඉඳගෙන කාලෙකට පස්සේ බුදුහාඳුරට කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ගිහි කල පියා සුද්දෝදන මහරජුර හැමදාම ඇඬු කඳුලෙන් මහමග බල බල ඉන්නේ කවද්ද ඔබ වහන්සේ වඩින්නේ කියලා. එච්චර විතරක් නෙවෙයි, සහලේ ඥාතීන්, අනිකුත් ඥාතීන්, අසල්වාසීන්, ගමේ මිනිස්සු, නගර මිනිස්සු, රටේ මිනිස්සු මේ ඔක්කොම මග බල බල ඉන්න ඔබ වහන්සේ වඩින්න කොහොමද කියලා. බලන්නකෝ බුදුහාරණේ, මෙතන ඉඳලම කිඹුල්ලත්පුර නුවරට යනකම්ම සියලුම ගස්වල දුමානි පුල්ලානි මනෝරමානි ගිනි දළු වගේ දළු හැදිලා හරිම ලස්සනට ඔබ වහන්සේ පිළිගන්න ලෑස්තිලා ඉන්නෝ. ඒ ගස්වල මල් පිපිලා සුදු පාටට කහ පාටට මල් වලින් හරියට උඩුවියන් ඇඳලා වගේ, ඒ මල්ම බිමට වැටලා මල් වලින් පාවාඩ දාලා වගේ, වටේම ගස්වල මල් පිපිලා මල් සුවඳමයි හැමන්නේ, කුරුල්ලෝ ගීත කියමින් ඔබ වහන්සේ පිළිගන්න සූදානමින් ඉන්නේ. ඒස මහාවීර භගීරතාණන් අනේ බුදු හාමුදුරුවනේ, කිඹුල් වතට වඩින්න මේ කාලයයි කියලා ආරාධනා කළා. බුදුහාර මොකද කරේ? 20,000 හාමුදුරුත් එක වැඩි, පොඩි ප්‍රමාණයක් නෙවෙයි. හාමුදුරු 20,000 එක දිගට තිබ්බනම් මොන තරම් ලස්සනක් ඇද්ද? මේ හාමුදුරු ටික වඩිනෝ දැක්කම සුද්ධෝදන මහරජුරවන්ට සතුට නිම්මින් නැහැ. සුද්ධෝදන මහරජුරෝ පෙර ගමන් ගිහිල්ලා බුදුහාරන්ගේ පාත්‍රය ඉල්ලගන්නේ, දෙපඩ සිවුර ඉල්ලගන්නේ. ඉල්ලගෙන ඇවිල්ලා බුදුහාඳුර ඇතුළු මහා සංග්‍රහත්නේ දැන් රජගෙදර වාඩි කරනවා. මේ ඇත්ත හිතන්න රජගෙදර වුණත් 20,000 වාඩි කරන එක සෙල්ලම් වැඩක්ද කියලා. නේද? මේ හාමුදුරු සේරම වාඩි කරවලා දැන් මේ හාමුදුරන්ට පැම් පූජ කරනවා, ගිලම්පස හරිගස්සල දෙනවා, අවශ්‍ය දේවල් සේරම සම්පාදනය කරනවා. දැන් ඊට පස්සේ මේ ඔක්කොටම දානේ. දැන් මේ ඇත්තන සියලු දෙනාටම දානේ පූජ කරලා දන් වළඳවලා සේරම අවසන් වුණාට පස්සේ එහෙනම් හාමුදුරනේ මේ සවැත් නුවරට වඩින්න කියලා අස්ව කරත්ත ලෑස්ති කරාද? නෑ. මේ ඇත්තන්ට ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන පන්සල් නෑනේ. ඉතින් නිල නිවාස රජුරුවන්ගේ මේ රාජ සභාවේ හිටිය ඇත්තන්ගේ නිල නිවාස, ඒ වගේ වැදගත් තැන් ඔක්කොම අරගෙන සුද්ධ බුද්ධ කරලා ඔක්කොම මොකද කරන්නේ, මේ හාමුදුරන්ට අවස්ථාව දුන්නා නවා තැන්ගත් අරගෙන දැන් ඊළඟ දවස උදා වුණා. එතකොට පින්නතුනි මේ උදා වෙලා දැන් ඉතින් ඒ කාලේ උදේට ඇත්තටම දානයක් තිබුණා ඒකංශ භෝජනේනේ. ඒකංශ භෝජන බද්දාලිය මේ කතාවෙත් තියෙන්නේ පින්නතුනි, මේ ඒකංශ භෝජනේ දවල්ට තමයි දාන්නේ, උදේට තිබිලා තියෙන්නේ කැඳ. තේරුණා? ඉතින් මොකද කරන්නේ, ඔක්කොටම උදේ කැඳ දෙන්නේ නැති දීලි වරලා දැන් දහවල් දාන්නේ යලි යලි මේ ඇත්තෝ ලහි ලහිය සූදානම් වෙනවා. සූදානම් වෙනවා. ඉතින් මේ රජුරවන්ට බැරි වුණා දහවල් දාන්නටත් වැඩ ඉන්න කියලා බුදුහාන්ට ආරාධනා කරා. බුදුහාඳුරෝ බැලුවා දැන් දහවල් 9:10 වෙනකනුත් නෑ ආරාධනා. බුදුහාර මොකද කරේ? පාත්‍රය ගත්ත, පිණ්ඩපාතේ වැඩියා. බුදුන් ඇතුළු මහා සංඝරත්නයේ ගියක් ගියක් ගාන පිණ්ඩපාතේ වඩනෝ දැක්කම සුද්ධෝදන මහරජුරවන්ට මේ ගිහිල්ලා පණිවිඩය කිව්වා, අන්න ගියක් ගාන පුතා හිඟා කනවා කියලා. රාජසේවකෙක් නේ.
කිව්වව රජ්ජුරුවන්ට පුදුම හිතේ අමාරුවක් ඉක්මනට ඇවිල්ලා බැලුවා බලනකොට ඇත්ත. ඒ වෙලාවේ බුදුහාර ළඟට ඇවිල්ලා අහුවා, බුදුහාරනේ මොකද්ද මේ කරන්නේ? ඇයි මේ ඔබ වහන්සේ ගියක් ගියක් ගන්න හිඟා ගන්නේ? බලන්නකො අපේ පරපුරේ කිසිම කෙනෙක් මෙහෙම හිඟා කාල නැහැ. අපි හිඟා කන જાතියක් නෙවෙයි. බලන්නකො ඔබ වහන්සේ අවුරුදු 7කට 8කට පස්සේ ඇවිල්ලා මගේ මූණේ දැලි ගෑව නේද? මොන අවනම්බුවක්ද මේ කලේ කියලා කියාගෙන කියාගෙන ගියා. කියනකොට බුදුහාර මොකද දේශනා කළේ? මහරජීව සන්න, ඔබේ වංශේ රාජ වංශයයි, මගේ වංශේ බුද්ධ වංශයයි. පෙර බුදුවරුත් මේ විදියට පිණ්ඩපාතේ වැඩියයි කියලා අර උත්තිට්ඨේ නප්ප මජ්ජෙය ධම්මං සුචරිතං චරේ ධම්මචාරි සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිච කියන ගාථ වලින් බණ කිව්වා. බණ කියලා දැන් බුදුන් ඇතුළු මහා සංඝරත්න එක්කන් ගිහිල්ලා පිණ්ඩපාත දානේ මේ අත්තු හදපොයි සේරම පූජ කරලා ඔක්කොම කටයුතු කරලා ඉවර කරා. ඉවර කරා බුදුහාර මොකද කරේ? දාන වල දෙලි වුණා, පාත්‍රය දුන්නා නන්ද කුමාරයාට නේ. නන්ද කුමාරයා දැන් පාත්‍රෙත් අරගෙන යනවා. කවුද බලාගෙන හිටියේ? ජනපද කල්යහණි නේ. ජනපද කල්යහණි කිව්වා මම ඉක්මනට ගිහිල්ලා එනවා කියලා. ගියාට පස්සේ බුදුහාර මොකද කරේ? නන්දත් මහාන කෙරෙව්වා නේද? සුද්ධෝදන රජුගේ කල්පනා කරා දැන් උදෙත් බැලන්නේ ඉන්නේ, ඒ නිසා සද්ද නැතු ඉන්නවා කියලා. ඔන්න ඉතින් නන්ද කුමාරයාත් මහරුණාම සද්ද නැතු හිටියා. ඉඳලි වරලා ඕම ටික දවසක් යනකොට දැන් දවසක් ඔන්න බුදුන් ඇතුළු මහා සංඝරත්නේ පාරි වඩිනවා. වඩනකොට කවුද දැක්කේ? යසෝදරාව. යසෝදරාව කියන්නේ මේ මව්පක්ෂයේ ඇත්තන්ට පුදුම ගෞරවයක් අරන් දීපු අම්ම කෙනෙක්. මෙයාත් යසෝදරා අපදානේ කියවන්න පුදුම එකක්. යසෝදරාව හිතපු හැටි දැන් මෙයාත් හිතන්නේ යසෝදරාවටත් අවුරුදු 29යි කියලා. මෙයා ගිය අවුරුදු 29න්නේ නේද? මේ රජගෙදර හිටපු මේ තරුණ මේ නෝනට තවත් විවාහයක් කරගන්න බැරිද නේ? තමන්ගේ ස්වාමියා ගෙදරින් ගිහිල්ලා පින්නොතෙනි සම්පූර්ණ හිස මුඩු කරාය නැත්තම් කේශ කලාපේ කපල දැම්බයි කියලා දැනගත්ත ගමන් යසෝදරාව බඹර වැලක් වගේ තිබිච්ච ලස්සන කේශ කලාපේ කපල දැම්බලුනේ. කහ පාටේ අඳින්නේ කියලා දැනගත්ත ගමන් කහ පාටලු ඇන්දේ. එක වේලයි ආහාර ගන්න කියලා දැනගත්ත ගමන් එක වේලයිලු කෑවේ. වෙන පිරිමියෙක් ගැන හිතුවේවත් නැහැ කියලා පොතේ තියෙන්නේ. ඒ තරමට පතිවත රැකපු කාන්තාවක් යසෝදරාව. දැන් මේ යසෝදරාව මෙයත් හිතන්නේ දැන් බෝසත්ත්වෝ බුදු වුණ දවසේම ආව නෙවෙයිනේ නේද? අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා අවුරුදු කීපයකට පස්සේනේ එන්නේ. එතකොට රාහුල කුමාරයට අඩුම තරමින් අවුරුදු 7ක් 8ක් වෙන්න ඕනනේ. දැන් මේ අවුරුදු 7 8 පුතා කී දවසක් යසෝදරාවගෙන් අහන්නේ නැද්ද? අම්මේ මගේ තාත්තා කවුදයි කියලා. නේ? ඒ අහනකොට යසෝදරාවට නිකන් කොච්චර හිතේ වේදනාවක් දැනෙන්නේ නැද්ද? ඉතින් ඔහොම ඉන්න අතරතුරේ තමයි මේ බුදුහාඳුරු වඩනෝ දැක්කේ. දැක්කට පස්සේ යසෝදරාව මොකද කරන්නේ? රාහුල කුමාරට කතා කරන් ඇවිල්ලා අන්න පුතේ තාත්තා පාරේ යනවා කියලා පෙන්නුවා. ඔහොම නිකන් නෙමෙයි, කොහොමද පෙන්නුවේ? නරසීහ ගාතවලි. මෙයා තන වදකනේ. චක්ක වරංකිත රත්ත සුපාදෝ ලක්කන මණ්ඩිත ආයත පන්නි. චාමර චත්ත විභූසිත පාදෝ ඒසයි තුයිහ පිතා නරසීයෝ. චක්ක වරංකිත කකුල්වල චක්‍ර ඇඳලා තියෙනවා නේද? රත්ත රතු පාටයි සුපාදෝ ලස්සන පාද නේද? ලක්කන මණ්ඩිත 108ක් මංගල ලකුණු. ලක්කන මණ්ඩිත ආයත පන්ණි බුදුහාර විලුඹ දිගයි නේද? ආයත පන්ණි චාමර සෙමර ඇඳලා තියෙන කකුලේ, චත්ත කුඩ ඇඳලා තියෙන, විභූසිත පාදෝ බබලන පාදයක් තිබිච්ච ඒසයි තුයිහ පිතා නරසීහෝ. මිනිස්සුන්ට සිංහෙක් වෙච්ච අන්න ඔයාගේ තාත තමයි අර පාර යන්නේ කියලා නේද? ඔහොම කියලා මුළු ශරීරෙම එක ගාතාවකින් නෙවෙනේ, සම්පූර්ණ මුළු ශරීරයෙන් විස්තර කරලා තමයි යවන්නේ. ගිහිල්ලා දායාද ඉල්ල ගන්න කියලා. රාහුල කුමාරයා ගිහිල්ලා බුදුහාරන්ගේ අතේ එල්ලුනාම දායාද ඉල්ල මේ මොකද කරන්නේ? එක්කන් ගිහිල්ලා සරුවත්හාඳුන බාර දෙන්න ඕන්න මහාන කරන්න කියලා. සරුවත්හාඳුන රූපින්නතුනි මොකද කරන්නේ? මේ රාහුල මහාන කරනවා. මහාන කරා මේ මහාන කර බව දැනගත්ත ගවන් සුද්ධෝදන මහරජුරවන්ට පුතුම වේදනාවක්. රජුර ඇඳිවත පිටින් දුවගෙන ඉන්නේ පන්සලට. එනකොට දකින්නෝ බුදුහාඳුන ළඟම ඉන්නෝ රාහුල කුමාරයා. මොකද කරන්නේ? කියාගෙන කියාගෙන යනවා. අද වගේ නම් බැනගෙන බැනගෙන ගියා වගේ. කොහොමද කියලා තියෙන්නේ?
පුත්ත ස්නේහම් බන්තේ චම්මං චෙත්වා චවින් චින්දති චවින් චෙත්වා මංසං චින්දති මංසං චෙත්වා නහාරුං චින්දති නහාරුං චෙත්වා අට්ටිං චින්දති අට්ටිං චෙත්වා අට්ටි මිඤ්ඤං ආහච්ච තිට්ඨති. ස්වාමීනි, භාගතුන් වහන්ස දරු සෙනෙහස කියන එක හැමේ සිවිය පසාරු කරන් යනවා. හැම පසාරු කරන් යනවා, මස් පසාරු කරන් යනවා, නහර පසාරු කරන් යනවා, ඇට පසාරු කරන් යනවා, ඇට මිදුළු ඔස්සේ යන පුදුම බලවේගයක් බුදුහාඳුරනේ දරු සෙනෙහස කියන එක. පුත්තාවද්දු මනුස්සානම් අපිට තියෙන ලොකුම වස්තුව දරුවෝ. නත්ති පුත්ත සමං පේමං, දරුවන්ට හා සමාන ආදරයක් අම්මල තාත්තල වෙන කාටවත් නැහැ. ඒ නිසා මින් පස්සේ නම් අම්මගේ තාත්තගේ අවසරයක් නැතුව දරුවෙක් මහාන කරන්න එපා. ඒ බලන්න තාත්තා කෙනෙක්ගේ හැටි. පැහැදිලි නේද පිනොත්? ඒ නිසා මේ අම්මා තාත්තා වෙනුවෙන් මේ අත කරන දේවල් වල කිසිම ආයි දෙසරයක් හිතන්න දෙයක් නැහැ. මොකද කොච්චර කරත් මේ අත්තන්ට අම්මා තාත්තා වෙනුවෙන් කළාමදි. මොකද අද මේ අත දෙපයින් නැගී හින්නේ මේ පින්කම් ඔක්කොම කරන්නේ, හොඳ වැඩ ඔක්කොම කරන්නේ, අනිමිසුට උදව් කරන්නේ අම්මා තාත්තා නිසා, එයත් අගේ කැපකිරීම නිසා. මාතා පෙත්ති බරං ජන්තු කුලේ ජෙට්ටා පචායිනෝ කුල දෙටුවන් පිදීම නේද? ඥාන වෘද, සීල වෘද, ගුණ වෘද, වයෝ වෘද, තපෝ වෘද, මේ වගේ වැඩි හිටියයි ඉන්නෝනේ. ඥානයෙන් වැඩි හිටියයි, ගුණයෙන් වැඩි හිටියයි, සීලෙන් වැඩි හිටියයි, වයසින් වැඩි හිටියයි නේද? තපසින් වැඩි හිටිය මේ වැඩි හිටියත්තන්ට සැලකීම බෞද්ධ සම්ප්‍රදායේ ප්‍රධාන සත්පුරුෂ ගුණයක් නේද? එතකොට කුලේ ජෙට්ටා පුජා සන්නං සකිල සම්බාසං යහපත් ප්‍රිය උපදෝන වචන කතා කරන්න ඕනේ. දැන් වචනයක් කටින් එනකොට කරුණු පහක් ගැන බලන්නේ කොහොනේ? මෙයාත් අහලා තියන්නේ සත්‍යවාදී, භූතවාදී, ධම්මවාදී, විනයවාදී ඔහොම කියලා පෙන්නලා තියෙනවා නේද? අත්වාදී. ඒ කියන්නේ මම කියන වචනේ අර්ථවත් එකක්ද? මං කියන වචනේ සත්‍ය වූ දෙයක්ද? මං කියන වචනේ සිදුවෙච්ච දෙයක්ද? මං කියන වචනේ ධර්මයට ගැලපෙනවද? මං කියන වචනේ විනයට ගැලපෙනවද? නේද? වචනයක් එළියට ගියාට පස්සේ පින්නොත්නි ආයි ඒක ඇත්තුලවාවත් ඇද ගන්න බෑ. ඒ නිසා හරිම පරිස්සම් වෙන්න ඕන කතා කරන්න. බෞ සම්පදාය තියෙන කොටාරේ ජායතේ මුකේ කියලානේ, කටේ කෙටීරියක් තියෙනවා කියලානේ. ඒ නිසා වචනේ, මොකද බුදු සමයේ වැඩිපුරම අවධාරණය කළ තියෙන වචනේ, දැන් වචනෙන් වෙන වැරදිනේ හතරක් තියෙන්නේ. කයින් වෙන ඒවා තුනයි, සිතින් වෙන ඒවා තුනයි නේ. ඒ නිසා වාක් සංවරය හරිම අවශ්‍යයි. එතකොට කුලේ ජෙට්ටා පචායන සන්නං සකිල සම්බාසං පේසු නෙයියප්ප හායින. පේසු නෙයිය කියන්නේ පින්නතුනි කේලංකි. කේලම් කියන එක හරි භයානක එකක්. දැන් අපි සත්පුරුෂ ගුණය සම්පූර්ණ නැති වෙන කේලම් කිව්වම නේ. ඒ නිසා මේ ඉස්සර හාමුදුරු කෙනෙක් එහෙම කේලමක් කියලා, මොකද උනේ මූණු කුණුව තව පේතව විඳ ගැහැට පිස්සුණු වසක් නොකියවවද පටන් සිට කියලා ලෝඩ සංග්‍රහය තියෙන්නේ නේද? මූණ කුණු වෙලා විශාල කාලයක් දුක් විඳින්න උනාලු කේලම් කීමේ ආදීන වශයෙන්. පැහැදිලිනේ? ඒ නිසා මොනම හේතුවක් නිසාවත් අනිත් කෙනෙකුට කේලම් කියන්න නරකයි. පේසු නෙයි අප්පහායන මච්චේර විනේ යුත්තං මසුරු මල දුරු කරන ස්වභාවය නේද? ලෝභකමට එහා ගිය දෙයක් මසුරුකම පින්නක. ලෝභකම කියන්නේ නොදෙන ගතිය. මසුරුකම කියන්නේ දෙන්නෙත් නෑ, තමන්ගේ ප්‍රයෝජනෙට ගන්නෙත් නෑ නේ. රාක්ෂසාදි ගෘහිත විල් වගේ නේද? රක්ෂා අදු අරක් ගත්ත විලේ වතුර එයාට ප්‍රයෝජනෙකුත් නැහැ, වෙන කෙනෙකුට ප්‍රයෝජනෙකුත් නැහැ. ඒ නිසා ඒවත් තියන්නේ පිනොතනි නේද? මච්චරිය කියන එකත් හරීම ප්‍රබේධජනක එකක්. ලාභ මච්චරිය, කුල මච්චරිය, වන්න මච්චරිය, ආවාස මච්චරිය, ධම්ම මච්චරිය කියලා උගන්වනවා නේද? ලාභ මච්චරිය කියන්නේ උඟෝ දෙනෙක් යම්කිසි දැන් පිරිසක් එක කරන වැඩවලදී හැමතිස්සෙම ඒ කටයුත්තට මූලිකත්වය ගන්න එක කියලා මොකද වෙන්නේ? එයාට වැඩි කොටසක් ඕන. සමසේ බෙදා ගන්නව සිරිත් ලංකාවේ තියෙනවද? ඒකනේ ලංකාවේ හුඟාවක් වෙලාට ඔය හවුල් ව්‍යාපාර කියන ඒවා අවුල් වෙලා යන්නේ ඒකනේ. ලාභ මච්චරිය, කුල මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය, ආවාස මච්චරිය කියලා ඔය උගන්වනකොට. ඒ වගේම සන්නං සකිල සම්බාසං පේසු නෙයිය පහයි නම් මච්චේර විනේ යුත්තං සච්ඡං ඇත්ත කීම.
ඇත්තකීම දැන් ගෝදෙනාට පින්නතුනි බොරු කියන එක හරීම පහසු එකක් වෙලා තියෙනවා. දැන් බලන්න අභූතවාදී නිරයන් උපේති කියලා පොතේ තියෙන්නේ. බොරු කියන ඇත්තෝ නරකයටමයි යන්නේ. ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරයක්. යම් කිසි කෙනෙකුට බොරු කියන්න පුළුවන් නම් කරන්න බැරි අකුසලයක්. ඕඩම නරකක් කළා නෑ කියන්න පුළුවන්. ඒකයි බොරුවේ බහනක්. නේද සත්‍යං කෝදා බිගුන් නරං මෛත්‍රිය පුරුදු කිරීම නේද මෛත්‍රිය පුරුදු කරන බෞද්ධ වශයෙන් අපි නිතරම අනිත් එක්කෙනාට සෙත සාන්ති ආශිර්වාදේ පවත්වන්න පුරුදු වෙන්න ඕන මෛත්‍රිය හරිම වටින එක මුණාට පස්සේ මෛත්‍රියෙන් ආනිසංස 11ක් ලැබෙන බව පෙන්වලා තියෙනවා සුඛං සුපති සුඛං පටිපුඤ්ජති නපාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝති අමනුස්සානම් පියෝති නාසග්ගිවා විසංවා සත්තංවා කමති තුවටන් චිත්තං සමාධියති මුඛවන්නෝ විපසීදති අසම්මූලෝ කාලංකරෝති උත්තරින් අපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝති මෙරළ ගිල බ්‍රහ්ම ලෝකේ උපදින තරමට ආනිසංස ලැබෙනවා. නැදෙන්නේ මෙන්න මේ කරුණු හත මව්පියන්ට සැලකීම යහපත් වචන කතා කිරීම බොරුවෙන් අයින් වෙන එක එවගේ පිනතුරු කේලම් කීමෙන් අයින් වෙන එක මසුරුකමෙන් අයින් වෙන එක සත්‍යවාදීත්වය එවගේ පින්නතුනි ක්‍රෝ මෛත්‍රිය පුරුදු කරන ගතිය මේ කියන කරුණු හතෙන් යුක්ත ඇත්තන්ට තංවේ දේවාතාවතින් සාහු සත්පුරුෂෝ इति නේද තෞතිසා දිව්‍ය ලෝකේ දෙවියෝ සත්පුරුෂයාය කියලා කියනවා. ඒ නිසා අපේ පින්නතුනොත් මෙන්න මේ කරුණු තමන්ගේ ජීවිතේට එකතු කරගන්න අදිෂ්ඨාන කරගන්න සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබන ලද්දා වූ නිකසල වාසනාවන්ත පුණ්‍ය ශක්තිය හේතුවෙන් මියගිය ඥාතීන්ටත් ආරක්ෂක දෙවියන්ටත් අපිටත් සසරින් එතර වීමෙන් ලබන අමා මහ නිවනින් සැනසීමම ලැබේවා කියලා නිවන් සදහබර වාසනාවන්ත පින්වත්නි අද අපේ නිවේදකතුමා විසින් මේ ඇත්තන්ගේ අරමුණු සියල්ල ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්නට යෙදුන ඒ අනුව මියගිය සියලු ඥාතීන්ට මේ පින් ලැබේවා අනුමෝදන් වේවා අපේ නෑයෝ සුඛී සුවපත් වේවා හිතන පතන බෝධියකින් අමා මහ නිවනින් සනසීම උදා කරගනේවා කියලා සාදු කියන සාදු ලෝකේ ශාසනය සුරකින්න සියලු දෙවියෝ මේ පින් දැකලා සතුටු වෙලා අනුමෝදන් වේවා විශේෂයෙන්ම දායකත්වයේ දරුව පින්නතුන්ටත් ධර්ම ශ්‍රවණය කළ පින්නතුන්ටත් මේ කටයුතු සංවිධානය කළ සැමටත් ලෝකවාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණ සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ සලසා දෙත්වා දෙවියෝද නිවන් දකිත්වා කියලා සාදු සාදු සා අවසනයේ අපි කාටත් සසරින් එතර වීමෙන් ලබන අමා මහ නිවනින් සනසීමම ලැබේවා කියලා නිවන් පාර සාදු ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත් චිරං රක්කන්තු තං සදා සිරු දිනාඨම තුනුරුවන් සරණයි. සාදු සාදු සාදු. අද මේ උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ දේශකයන්න් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පඤ්ඤුත්‍යාරාමය ගාල්ල උණවටුන පීලගොඩ පුරාණ චෛත්‍යාලංකාර මහා විහාරය යන උභය විහාරාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද මඩිහේ සුගතසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා සාතු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. පින්වතුනි ඔබටත් පුළුවන් මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේ නම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. මෙම ධර්මානුශාසනාවේ සංයුක්ත පටයක් හෝ කැසට් පටයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගී ප්‍රසන්ටේෂන් නමතන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.